नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो शांतिनायक सम्बुद्ध पियानन वहन्सेट मांगे नमस्कारे वेवा। अति उत्तमनीय पंसिय पनस जातक पुत्रांसेगे दसवनी सुख विहारी जातक देशनाव यंच अन्येनो रक्खन्ति योच अन्येन रक्खति सवे राज सुखं सेति खामेषु अनपेक्खवाति। कामयांगिं पिरिच्च लोकये कामयां सोयन लोकये धर्मे गवेषणे कलेति कियन उतुम चिंतनेट सित यदीमट तरम वासनावंतो पिंवत्नि दन मे मुलिन අපි ශ්‍රවණය කරන්න සූදානම් වන සුඛ විහාරී ජාතක දේශනාවේ ගාථාව දේශනා වුණා. එහි අර්ථය හොඳින් විමසා බලා ඒ ගාථාව දේශනා කිරීමට හේතු වූ වර්තමාන කතාවත් එහි අතීත කතාවත් ආදිය අපි දැන් විමසා බලමු. මේ යංච අඤ්ඤේන රක්ඛන්ති යෝච අඤ්ඤේන රක්ඛති කිව්වා. ඒ කියන්නේ යමක් පිළිබඳව විශේෂයෙන් අතපය පිළිබඳව කියලා විස්තර වෙනවා. මේ අනෙක් අතින් පයින් හරි කුමන ආකාරයකින් හෝ අනිත් අය රකින්නේ නැත්නම් ඒ වගේම අනුන් විසින් රැකීමෙන් යැපෙන්නේ නැද්ද? අන්න ඒ කෙනා මේ කාමයන් පිළිබඳව අපේක්ෂාවක් නැතුව හැම වෙලාවෙම සුඛසේ කාලය ගත කරනවා කියන සරල අර්ථයයි මෙහි තියෙන්නේ. මේ ගාථාව දේශනා කරන්නට හේතු වුණේ කුමන කරුණක්ද කියලා විමසලා බලනකොට එහි වර්තමාන කතාව හැටියට අපට ගන්න පුළුවන් මේ එක් කාලයක තුන් ලොවට නැඟූ ප්‍රදීපයක් වැනි වූ සර්වඥන් වහන්සේ අනුපිය කියන නුවර ආශ්‍රය කරලා තියෙන ඒ අනුපිය කියන අඹවනේ වාසය කරනවා. ඒ කාලෙම සුඛ විහාරී භික්ෂූන් අතර අග්‍ර, ඒ කියන්නේ සැපසේ වාසය කරන භික්ෂූන් අතර අග්‍ර බද්දිය මහරහතන් වහන්සේ තමයි ජාතක දේශනාවට මුල්වන්නේ, හේතුවන්නේ. මේ බද්දිය ස්ථේරයන් වහන්සේ මේ පැවිදි වෙච්ච ශක්තියන් සද්දනාගේ කණ්ඩායමේ කෙනෙක්. මේ එකට පැවිදි වෙච්ච ශක්තියන් සද්දනාගේ කණ්ඩායම කියලා කියන්නේ මේ බද්දිය, කිම්ලිල, භගු, උපාලි, ආනන්ද, ඒ වගේම අනුරුද්ධ, දේවදත්ත කියන මේ සද්දනා. මේ බද්දිය, කිම්ලිල, භගු, උපාලි කියන මේ සතර දෙනාම මහරහත් භාවයට පත් වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් භවයට පත් වෙනවා. අනුරුද්ධ ස්ථේරයන් වහන්සේ දිවස් ලබනවා. දේවදත්ත ස්ථේරයන් වහන්සේ ඥානලාභී භවයට පත් වෙනවා කියලා මේ අට කතාවේ සඳහන් වෙනවා. ඉතින් මේ කතාව තුල සඳහන් වූ ඒ කුමාරවරු සද්දෙනාගේ කතාව අනුපිය නුවර දක්වාම මේ කණ්ඩහාල ජාතකයේ කියලා ඉදිරියේ ප්‍රකාශ වෙන ජාතකයේ තුල දැක් ගන්න පුළුවන් වෙනවා. මෙහි තියෙන විස්තර අනුව බලද්දී මේ දැක්කෝ සද්දනාගෙන් පද්දිය මහරහතන් වහන්සේ කලින් රාජකුමාරෙක්. මේ රජ කුමාරයාට කලින් බොහෝම ආරක්ෂාව තිබිලා තියෙනවා.
තමන් ඉන්න මාලිගාව වටේ ආරක්ෂක අයවලුන් යදා සිටිනවා ඒ වගේම මේ වටේ බැම්මක් ඒ වගේම දියාගල් මෙන්න මේ වගේ දේවල් වලින් යුතුව ආරක්ෂා සහිතව හිටපු කුමාරයෙක් තමයි මේ රජ කාලේ මේ බද්දී මහරහතන් වහන්සේ. ඉතින් බද්දී මහරහතන් වහන්සේ ඒ රජකම් ආදී සියල්ල අතහැරලා පැවිදි බවට පත් වෙලා මහරහත් භාවයට පත් වෙලා අවසන්ව ගස්සට ගල්ලොඩ නිවිවේකයෙන් කාලය ගත කරනකොට උන්වහන්සේගේ මුලින් පිට වෙන වචනයක් අහෝ සුඛං කියලා. ඒ කියන්නේ අනේ හරිම සැපයි අනේ හරිම සැපයි කියලා. ඉතින් උන්වහන්සේගේ මුලින් නිතර මේ වචනය පිට වෙනකොට මේ ඇසිච්ච සමහර භික්ෂූන් වහන්සේලා හිතුවා මේ බද්දිය ස්වාමින් වහන්සේ කලින් රජ කෙනෙක්. ඉතින් ඔය විඳපු රජ සැප ගැන මතක් කියලා වෙන්නේ නැති අහෝ සුඛං කියලා කියන්නේ. මේකනම් හරියන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේට මුන්වහන්සේව මුණ ගස්වන්න ඕනි කියලා හිතලා මේ බද්දිය මහරහතන් වහන්සේ එක්ක එක්කගෙන ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට මේ සිද්ධිය ප්‍රකාශ කරනවා. බුදු පියාණන් වහන්සේ මේ බද්දිය ස්වාමින් වහන්සේ මේ ගස් යට ගල්ලොඩ විවේකයෙන් ඉන්න ගමන් අහෝ සුඛං කියනවා. අපි හිතන්නේ මේ ගිහි කාලේ ඉඳපු රජසත මතක් වෙලා වෙන්නේ නැති කියලා. කියලා මේ බව මතක් කරාම බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුවන්ට ප්‍රකාශ කරනවා, මහණෙනි එහෙම නෙවෙයි හිතන්න ඕනේ, එහෙම නෙවෙයි සිද්ධ වුනේ. මේ බද්දිය මහරහතන් වහන්සේ දැන් ඇත්තටම මහරහතන් වහන්සේ නමක් නේ ඉන්නේ. මේ බද්දිය මහරහතන් වහන්සේ කලින් බොහෝම සැප විඳපු ආරක්ෂා සහිත විතපු රාජකුමාරයෙක්. ඉතින් රාජකුමාරයෙක් වෙලා ඉන්නකොට බොහෝ ආරක්ෂා සහිතව තමන්ගේ මාලිගාවේ උඩුමහල් තලේ සුවපහන් සයනේ පෙරළමින් ඉද්දි පවා ඒ රජතුමාට බය ඇති වෙනවා අනිත් අයගේ ආක්‍රමණ ගැන. නමුත් උන්වහන්සේට මේ පරිදි බවට පත් වෙලා ගස් යට ගල්ලොඩ වැලි තලාවල විවේකයෙන් කාලය ගත කරද්දි කල්පනා වෙනවා, අනේ ඒ දැන් මුකුත් නැතුවත් මං කොයි තරම්නම් සැපෙන් ඉන්නවද? ඉස්සර ඒ තරම් සැප තිබිලත් ආරක්ෂාවක් තිබිලත් මං කොයි තරම් බයෙන්ද හිටියේ? මෙන්න මේ මාව මතක් කළයි පින්වත් මහණෙනි, මේ බද්දිය මහරහතන් වහන්සේ අහෝ සුඛං කියලා කියන්නේ. එහෙම නැතුව මේ මාලිගාවන් පිළිබඳ හෝ එහි පැවතුනා වූ සැප පිළිබඳ කල්පනා වෙලා නෙමෙයි. අනිත් එක මේ බද්දිය දැන් විතරක් නෙමෙයි, ඉස්සරත් ඔය විදිහට සැපසේම කාලය ගත කරා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා මෙහෙඳව ඉන්න වෙලාවේ ඒ අවට හිටපු භික්ෂූන් වහන්සේලා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට යාඥා කරනවා, ඉල්ලා සිටිනවා, ස්වාමීනි බුදු පියාණන් වහන්සේ භවයෙන් වැහිච්ච කාරණේ අපට ප්‍රකාශ කරන්න කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ මෙහි අතීත කතාව දේශනා කරනවා. ඉතින් යටගිය දවස බරණැස් නුවර, කියන්නේ මේ ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ බොහොම ප්‍රසිද්ධ බ්‍රාහ්මණ මහාසාර කුලයක ඉපිදිලා වැඩිවියට පත් වෙලා, ඒ කියන්නේ මැදි වයසේදී වගේ මේ වැඩි වයසට පත් වෙලා වස්තුකාම ක්ලේශ කාමවල ආදීනවත් එයින් නික්මිලා මේ ලබන පැවිද්දෙහි තියෙන ආනිසංසත් දැකලා ඒ වස්තුකාම ක්ලේශ කාම අතහැරීම ගැන බොහොම කැමැත්තක් ඇති වෙලා ඒ සියලුම වස්තු ආදී අතහැරලා පැවිදි බවට පත් වෙනවා. මේ පැවිදි බවට පත් වෙන්නේ හිමාල වනාන්තරයේ ඉහළ ඍෂි ප්‍රවෘජ්ජාවෙන්. එහෙම ඍෂි ප්‍රවෘජ්ජාවෙන් පැවිදි වෙලා අෂ්ට සමාපatti උපදවලා වාසය කරනවා. ඒ කාලේ උන්වහන්සේට මහා පිරිවරක් හිටියා. 500ක් විතර සඳහන් වෙනවා 500ක් පමණ තපස්වීවරු හිටියා කියලා. ඉතින් මේ තපස්වීවරුන්ගේ සිරිතක් තමයි අවුරුද්ද පුරාම වනාන්තරයේ හිටියට වස් කාලය ලං වෙනකොට ගම් දනව්වලට එනවා. වැස්ස නිසා විතරක් නෙමෙයි, මොකද අවුරුද්ද පුරාම කැලේ පළතුරු ආදිය අනුභව කරාට ලුණු ආදිය ලැබෙන්නේ නැහනේ. ඉතින් මේ ලුණු ආදිය පිණිසත් එක්ක ගම් දනව්වලට පැමිණෙනවා. ඉතින් මේ තපස්වියවරු පිරිසත් වස් කාලේ ආසන්න වෙලා මේ ගම් දනව් හරහා ඇවිදිමින් ඒ පාදචාරිකාවෙන් ඒ බරණැස් රජතුමාගේ උයනට පැමිණෙනවා. ඉතින් එහෙම පැමිණිලා මේ බරණැස් රජතුමාගේ උයනේ
වාසය කරනකොට බරණැස් රජතුමා මේ බව ආරංචි වෙලා මේ තපස්වරුන් වෙත පැමිණිලා තපස්වරුන් වන්දනා කරලා අපේ මහා බෝධිසත්වයන් වහන්සේට ආරාධනා කරනවා මහා තපස්වීරයන් වහන්සේ ඔබ වහන්සේ දැන් බොහොම මහලුයි මම ඔබ වහන්සේට උපස්ථාන කරන්න මේ උයනෙම වාසය කරන්න කියලා. ඉතින් අපේ මහා බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රධාන අටවැසි තපස් උතුම අෂ්ටසමාපatti උපදෝපු කෙනෙක්. ඉතින් බෝධිසත්වයන් වහන්සේ මේ වස් කාලයේ අවසානයේ අර තමන්ගේ ප්‍රධාන ශිෂ්‍යයාට මේ තපස්වරු 500 දෙනාම පවරලා කියනවා ඔබ ආපසු මේ පිරිස අරගෙන හිමාල වනාන්තරයට යන්න මම මෙහෙම කාලය ගත කරන්නම් කියලා. ඉතින් මේ දෙතු ශිෂ්‍යයාත් ඒ විදිහටම මේ තිරිසරන් අහසින් යනවා. එහෙම අහසින් ගිහිල්ලා හිමාල වනාන්තරයේ ඉන්න අතරේ දවසක් තමන්ගේ ගුරුතුමා බලන්න පැමිණෙනවා. පැමිණිලා මැඩිලි පතක් ඒ කියන්නේ තන ඇතිරියක් අතුරලා වැඳගෙන කතා බහ කරමින් ඉන්න වෙලාවේ බරණැස් රජතුමත් මේ තාපසයන් වහන්සේ දකින්න එනවා. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේ දකින්නට එහෙම උයනට එන රජතුමාට පෙනෙනවා මේ ළඟ ඉන්න ප්‍රධාන ශිෂ්‍ය තාපසයන් වහන්සේ. දැන් මේ ශිෂ්‍ය තාපසයන් වහන්සේ රජතුමා එනවා දැක්කට නැගිටින්නේ නැහැ. එහෙම ඉඳගෙන අහෝ සැපයි කියමින් ඉන්නවා. මේක දැකලා මේ රජතුමාට පොඩි නසුතුටක් ඇති වෙනවා. මං දැකලා නැගිටේවත් නැහැ කියලා. එහෙම හිතලා මේ බෝධිසත්වයන් වහන්සේට ප්‍රකාශ කරනවා. බෝධිසත්වයන් වහන්සේට ප්‍රකාශ කරනවා මේ තාපසයන් වහන්සේ මම හිතන්නේ මේ අහෝ සැපයි කියන මේ තාපස්තුමා පුළුවන් තරම් කාලා ඒ සැපෙන් තමයි මේ අහෝ සැපයි කියන ඇත්තේ කියලා. ඒ වෙලාවේ අපේ බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා නෑ රජතුමනි මේ ප්‍රධාන ශිෂ්‍යයා මගේ මේ ශිෂ්‍යයා සාමාන්‍ය කෙනෙක් නෙමේ මේ ශිෂ්‍යයාත් මහරජියක් අතහැර පැවිදි වෙච්ච කෙනෙක්. ඉතින් ඒ කාලේ මහරජියක් ඇතුව සැප විඳිනින් හිටියත් ඒව අතහැරලා මේ තාපස ජීවිතයේ තුල ලබන සැප එතුමා ලබලා නැහැ. ඒ නිසා තමයි මේ තාපසයන් වහන්සේ අහෝ සැපයි කියන්නේ කියලා රජතුමාට ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශය තමයි ඒ ගාථාවෙන් දේශනා වුණේ. යම් පුජ්‍යලයෙක් සසු බොහෝ පුජ්‍යලයන් රක්ෂා නොකරේද? යමෙක් සසු බොහෝ සත්වයන් රක්ෂා නොකරේද? මහරජ ඒ පුජ්‍යලයා වස්තුකාම ක්ලේශකාමී අපේක්ෂාවක් නැතිව හුදකලාව කායික චිත්තවේක සැපයෙන් යුක්තව සයනය කරන්නේ. හොදේ සයනය කරන්නේම නොවේ. නිබඳු පුජ්‍යලකෙම සැපසේ යන්නේ සැපසේ සිටින්නේ සැපසේ හිඳින්නේ සැපසේ හෝනේ සිව් විරියාවෙන්ම ඒ කියන්නේ හැම වෙලාවෙම සැපසේ කල්යවන්නේ කියන එක තමයි රජතුමාට සිහිපත් කර දෙන්නේ. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේ රජතුමාට මේ විදිහට ඒ හොඳ කලාවේ වස්තුකාම ක්ලේශකාම වලින් නිදලා වාසය කරන එකේ අගය දේශනා කරාම මේ රජතුමා ගොඩාක් සතුටටපත් වෙලා තාපසයන් වහන්සේ වන්දනා කරලා තමන්ගේ රජගෙදරටම යනවා. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේ එතනම වාසය කරලා නොපිරිහුණු ධානයෙන් යුක්තව කලුරිය කරලා බ්‍රහ්මලෝකයේ උපදිනවා. ඉතින් ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වලා අතීත කතාව හා වර්තමාන කතාව දේශනා කරනවා. අවසානයේ පූර්වාපර සංධි ගලපලා මේ සුඛයාරී ජාතකයේ නිම කරනවා. ඉතින් ඒ කාලේ අටවැසි තාපසයන් වහන්සේ තමයි දැන් මේ බද්ධිය ස්ථීරයන් වහන්සේ. ඉතින් ඒ බද්ධිය ස්ථීරයන් වහන්සේගේ ඒ කාලේ ගුරුතුමා ඒ කියන්නේ අර සිසු 500ක් පිරිසට ගුරු වෙලා ඉපදුනේ දැන් මේ තිලෝගුරු සම්්‍යක් සම්බුදු රජ වූ මම තමයි කියලා තමන් වහන්සේ ගෙනහැර දක්වලා මේ ජාතක දේශනාව අවසන් කරනවා.